नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमी शरणयामी नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामी नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामी नमस्कार वीवा तुनुरुवनट समदा तिसरण शरण साधु साधु नमो बुद्धाय श्रद्धावंत पिनुतुनी अपे जीविते मे हेम किनिकुगे मे जीविते पुंची दरुवागे एवगेम यौन वासे इन्न दुवगे पुतागेत एवगेम वैडी हिटी आयगे जीवित तुला හැම කෙනෙක්ගේම හිත තුළ බලාපොරොත්තු නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවනේ. අපි අහන පුංචි දරුවන්ගෙන් පුතේ ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. එතකොට සමහර පොඩි අය කියනවා දොස්තර කෙනෙක් කියලා. සමහර අය කියනවා මේ ඉංජිනේරු මහත්තයෙක් වෙන්න කැමති කියලා. සමහර අය කියනවා ගායකයෙක් වෙන්න කැමති කියලා. එහෙම කියන්නේ නැද්ද? එතකොට අපි වුණත් පුංචි කාලේ ඉඳන්ම දරුවන්ගේ හිත තුළ බලාපොරොත්තු උපද්දවනවා. එහෙම කරන්නේ නැද්ද? අපි එහෙම අහන්නේ ඇයි? ඒ පොඩි කෙනාගේ හිත තුළ යම් බලාපොරොත්තු ටික ටික ගොඩනගනවා. ඒ හැම දෙයක් තුළම අපි බෝ කරන්නේ උපද්දවන්නේ මොකද්ද? ආසාවක්. මොකද්ද? ආසාවක්. එතකොට මේ දරුවා ලොකු මහත් වෙලා ඉද්දි දැන් වයස 5 6 7 8 වේගෙන ඉද්දි මොකද වෙන්නේ? එයාගේ හිතේ තවත් ගොඩාක් ඒවට ආසයි. බයිසිකලයක්, කම්පියුටර් එකක්, පොඩි ෆෝන් එකක් ආස නැද්ද පොඩි ළමයි? එහෙම වෙනවා. ඊට පස්සේ තරුණ වයසට ආවහම ඔන්න ඊට පස්සේ තවත් අදහස් වෙනස් වෙනවා. රස්සාවක් නේද? වාහනයක්, හොඳ මෝටර්සයිකලයක්. එහෙම නැද්ද? තියෙනවා පෙම්වතෙක්, පෙම්වතියක් ඒ විදිහටත් ඒ හිත්වල ඔන්න අදහස් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික අපි වැඩි හිටි බවට පත් වෙන්න එතකොටත් අපි හිත්වල බලාපොරොත්තු නැද්ද? දරුව ලොකු මහත් වෙලා විවාහ වෙලා ඒ දරුවන්ගේ දරුව බලන්නේ එහෙම නැද්ද? තියෙනවා. ඒ වගේම තමයි ඔන්න අපි හිතමු අපි දන්නේ නැති වුණාට අපේ හෙට දවසේ තමයි අන්තිම හුස්ම ඉහළට ගන්න තියෙන්නේ. එතකොට අපි ඒ ගැන දන්නේ නැහැ. ඒ වෙද්දිත් අපේ ජීවිතවල බලාපොරොත්තු නැද්ද? පොඩි දුවට මෙහෙම ප්‍රශ්න තියෙනවා, බෝධි පූජාවත් කියලා මේවා ඉවර කරන්න ඕනේ. එහෙම නැද්ද? තියෙනවා මේවා ටික සකස් කරලා දෙන්න ඕනේ, දීපල ටික මෙහෙම කරලා දෙන්න. එහෙම නැද්ද? තියේවි. ඒ මොකවත් නැතත් අඩුතරමේ තියේ හෙට උදේට මොනවද උයන්නේ? ඔව්ද නැද්ද? ওই ටික හරි තියෙනවා. ඒතර කල්පනා කරලා බැලුවාම අපේ ජීවිතයේ තියෙන නොනිමි ආසා කොහොම එකද තියෙන්නේ? නොනිමි ආසා. මේ ආසාවත් එක්ක සිත, කය, වචනින් අපි මොනවද රැස් කරගෙන තියෙන්නේ? කර්ම රැස් කරගෙන තියෙනවා. අපි මෙවන් වූ ජීවිතයක් ගත කරමින් මොකද වෙන්නේ? ඉහළට ගත්ම හුස්ම පහළට හෙල්ල දාන. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මහා පොළොවටම අපේ ශරීරය පස් වෙලා යනවා. ඉතින් ඒ ජීවිතයේ ඇතුලේ ගොඩාක් සිද්ධි මේ මනුස්ස ලෝකේ පය ගහලා ජීවත් වෙච්ච කාලය තුල සිද්ධ වෙච්ච කතාන්දර ගොඩක් ඒ හිතේ රැඳිලා තියෙනවා. කර්මයේ වශයෙන් උත් ඒ ජීවිතය තුල රැඳිලා තියෙනවා. ආන්නී ටික අරගෙන ඉවර වෙලා අපි නොදන්නා ගමනක යනවා. එතකොට නිරේ ප්‍රේත ලෝක, එහෙම නැත්නම් දිව්‍ය ලෝක ආදී මේ ලෝකේ සැරිසරා අපි ගමන් කරනවා. අහපව් ඉපදිච්ච ලෝකේ ඉඳන් මොකද වෙන්නේ? අහපව් බලාපොරොත්තු තිරිසන් ලෝකේ ඉපදුනා කියමුකෝ නේද? සතෙක් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ?
මී පැටියෙක් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? පූසෙක් වෙලා ඉපදුනොත් මොකද වෙන්නේ? ඌ කැරපොත් එක්ක ගැන හරි බලාපොරොත්තු තියන් ඉඳීද නැද්ද? මේ කිවරයක් වෙන්නේ නැහැ. මේක තමයි අපේ සංසාර ස්වභාවය. මෙවන් ලෝකයව දකිද්දී බුදුරජාණන් වහන්සේලාට කවරනම් සිතක් පහළ වෙනව ඇද්ද? ඔව්ද නැද්ද? ඔව්. ඇයි මේ මහා පොළොවට උරුමකම් කිව්වේ? මේ පර්චස් 10ට 20ට 30ට උරුමකම් කිව්වේ අපි විතරක් නෙමෙයි. ඔබට කලින් තව පිරිසක් හිටියා. ඒ අයට කලින් තව පිරිසක්. ඊට කලින් තව පිරිසක්. අපිට පස්සේ තව පිරිසක්. ඒතර මේ මහා පොළොවත් එක්ක බලාපොරොත්තු තියාගෙන ගහට කොළට වැලට අපි යනවා ගමනක් නේ. මෙන්න මේ ගමනට කියනවා අවිද්‍යා අන්ධකාරේ අතපත ගගා යන ගමනක් අපිට තියෙනවා. ඒක අවස්ථාවක එක වෙලින්දෙක් මෙයා මොකද කරේ? වටිනා රෙදි වර්ගයකුත් අරගෙන කරත්තවල පුරවගෙන මෙයා වෙළඳාමේ ගියා. මේ වෙළඳාම් කරගෙන යද්දි මෙයාගේ බලාපොරොත්තුවක් තිබුණා, සැවැත් නුවර තිබුණා ලොකු විශාල උත්සවයක්. ඒ උත්සවයට තමයි මෙයා ආවේ. එතකොට මේ උත්සවයේ මුල් කරගෙන මේ බඩු මුට්ටු ටික විකුණ ගන්න. අචරවිතී ගංගාවට එහා පැත්තේ මොකද වුනේ? රෑබෝ වුණ හින්දා කූඩාරම් ගහගෙන නැවතුණා. මෙයා කල්පනා කළා පහුවදාට කරත්ත ටිකත් අරගෙන ගිහිල්ලා මේ කටයුතු ආරම්භ කරමු. දැන් මොකද වුනේ? මහා වැහි වහින්න පටන් ගත්තා. අචරවිතී ගංගාව මොකද වුනේ? උතුරලා ගියා. දැන් ඒ දවස් හත පුරාවටම දවස් හතක් හයක් වැහැලා තියෙනවා. ඉතින් මිනිස්සු ඒ අතර මොකද වුනේ? අර නැකත් ඒ උත්සව මොකද වෙන්නේ? වැස්ස කියලා ඒවත් අරිනු නේද? සිල් ගන්න ඕන කිව්වොත් තමයි වැස්ස. තව වැඩ තියෙනවා නේද? ඒ ඔක්කොම එනවා නේ. පාටියක් බොන්න එකතු වෙන්න නේ. එතකොට මොකද වෙන්නේ? කිසි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අලුත් අවුරුදු උත්සව ඕන දෙයකට කාල වේලාව අපිට නැද්ද? තියෙන බණක් අහන්න. කොහෙද ඉතින් මේ වැඩ කටයුතු බොඩා තියෙන පොතක් කියවන්න. ඌවා කියවන්න කොයි කාලයක්ද අපිට කොච්චර වැඩ තියෙනවද? ඒ ඔක්කොට මෙහෙම තියෙද්දි අනිත් හැම දෙයකටම මහා පුදුම කැපවීමක් අපේ හිතවල තියෙන. ඇත්තද නැද්ද? මේකත් අපේ අන්ධකාරය. ඉතින් මොකද උනේ? මේ මිනිස්සු මේ වැස්සේම උත්සව ගත්තා. හැබැයි වෙලෙන්දගේ බඩු ටික ඔක්කොම විකුණ ගන්න හම්බුනේ නැහැ. ඉතින් මොකද උනේ? මේ කූඩාරම් ගහගෙන මෙයා ඉතින් කරත්ත ටිකක් තියාගෙන ඉන්න ගම කම්බුලට අත තියන් කල්පනා කරනවා. ඉතින් මේ බඩු මුට්ටු බාගෙට විකුණගෙන මේ මිනිස්සුන්ටත් පඩි නඩි ගෙවලා, ඉතින් මේ ඔක්කොම වියදම් දරාගෙන බදුත් ගෙවලා, මේ ලාභෙන් නම් මට ඇති ප්‍රයෝජනයක් නැමෙ, ඔක්කොම විකුණගෙන ගෙදර යන්න හම්බුනොත් හොඳයි. ඒ ගිහාම ඉතින් මතක් වෙනවා ඇති ලොකු දුව පොඩි දුවනේ, මේ මේ අසවල් අම්මා තාත්තා මේ දේවල් කරන්න ඕනේ, මේ මේව ඔක්කොම තියෙනවානේ. දැන් මේ වෙලෙන්ද කල්පනා කරනවා එහෙමනම් මම මේ කටයුතු අවසන් කරගෙන මේ ඔක්කොම විකුණලා ගියොත් හොඳයි. හැබැයි මේ යන විදිය හැටියට නම් වෙලඳාම කෙරෙන විදියට නම් හිමින් සැරේ වෙන්නේ. ගිය පාර වගේ ලාභ සරු නෑ. ඒ හින්දා මේ රස්නේ කාලෙත් ඉන්නවා, සීත කාලෙත් ඉන්නවා. ඊට පස්සේ ඒ කරගෙන ඉවර වෙලා ගියොත් මොකද? හොඳයි කියලා වෙලෙන්දට හිතෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි ධාරා විහිදුවමින් ඒ මහා රහතන් වහන්සේලාත් සමග මේ මාවතී පිණ්ඩපාති වඩිනවා. ඒ බුදු නෙතට, ඒ බුදුරජාන් වහන්සේගේ දිවසට මේ වෙලෙන්දාගේ සිතිවිලි ධාරාව හසු වුණා. දැන් මෙයා කටින් කියනවනේ මේ සිතින් සිත සිත ඉන්න දෙයක්. ඉතින් මෙයා හිතන මේ කල්පනාව දිහා බුදුරජාන් වහන්සේ බලාගෙන ඉඳලා බුදුරජාන් වහන්සේට චූටි සිනහාවක් පහළ වුණා. බුදුරජාන් වහන්සේලා අපි වගේ සිනහව වෙන්නේ නෑ. යාන්තමට තමයි දත් පිළපිනෙන්නේ. ඒ මද සිනහවත් සමගම සුදු බුදු රශ්මි ධාරාවක් විහිදුණා. ඒ බුදු සිරුසට දක්ෂිනාර්ථව ප්‍රවර්ත මේ ඒ රස් ධාරා විහිදිලා නොපෙනී ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ දුටුවා. වන්දනා කළව ස්වාමිනී ඇයි කියලා ඇහුවා. ආනන්දෙනි අර වෙලෙන්ද බලන්ටකෝ හිතන දේ කිව්වා. මෙයාගේ බලාපොරොත්තු මේ වැහි කාලෙත් ඉඳලා ඊට පස්සේ සීත කාලෙත් ඉඳලා මේ වෙලෙහෙල දාම් ටික හිමින් සැරි ඉවරයක් කරගෙන ගෙදර යන්න තමයි කිව්වා. ඉතින් ස්වාමිනියට බැරිද ඒක කරගන්න? ආනන්දේනි ওই මිනිස්සයා තව දවස් 7යි කිව්වා. මෙයා හිතන දේවල් කිව්වා. එතකොට ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඉතින් අපිට යාට පිහිට වෙන්න බැරිද කියලා ඇහුවා මේක කියලා. ආනන්දේනි පුළුවන් නම් බලන්න කිව්වා. මෙයා අහයිද දන්නේ? අහයිද කියලා බලන්න කිව්වා කතා කරලා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩලා පිණ්ඩපාතයට පාත්‍රය තරගෙන මේ වෙලෙන්ද ඉදිරියට ගිහිල්ලා එතන මේ වෙලෙන්ද දැක් ඇහුවා. කිව්වා වෙලෙන්දෙන් අහන මේ අපි අප්‍රමාදී වෙනවා නම් වටිනවා නේද කිව්වා.
වටින් නැද්ද ජීවිතේ පිනක් දහමක් සීලයක් හිම රැකගත්තු නරකද කියලා ඇහුවා. ඒතර ඇයි ස්වාමිනි මේ එහෙම කියන්නේ කියලා ඇහුවා. ඒතර ආනස්වාන තියෙන අපේ ජීවිතින් කොච්චර කල් තියේද කවුද දන්නේ? දැන් මේ ශ්‍රමණෙක් නේ කියන්නේ බණ භාවනාවක් කරනනේ. එතකොට මේ වෙලඳාන ඇයි ස්වාමිනි මේ මොකක් හරි හේතුවක්ද? මගේ ජීවිතේට අනතුරක්වත්ද කියලා. එතකොට කිව්වා ඔබ තුමා ජීවත් වෙන්නේ තව දවස් 7යි. ඉතින් මෙයාට හේතුණා මේ ශ්‍රමණවරු බොරු කියන්නේ සත්‍යවාදී මොකක් හරි ඇති. දැන් ලොකු දුවට නෝනට ටෙලිග්‍රෑම් ගහන්න ඒව මුකුත් තිබ්බද ඉස්සර? ෆෝන් කෝල් එකක් දෙන්න ඒ මුකුත් නැහැ. මෙයා මොකද කළේ? එහෙමනම් පින තමයි කරගන්න ඕනි කියලා දවස් 7ක් පුරාවට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දම්පැන් පූජා කළා. දන්පැන් පූජා කරගෙන මොකද වුනේ? දැන් 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ දන්පැන් පූජා කළා. දැන් මෙයා ටිකක් ඉදිරියට ගියා භාග්‍යතුන් වහන්සේට පෙර ගමන් කළා. මෙයාට ආව මහා හිස රදයක්. උදේ ඉඳන් තියෙන්න ඇති ටික ටික හිතාගන්න බැරි ලොකු ඔළුව කැක්කමක් ආවා. කිව්වා මට අමාරුයි මං පොඩ්ඩක් ඇලවෙන්නම් කියලා. ඇවිල්ලා ඇඳි ඇලවුණා. අවසාන නිින්ද. මැරුණා. දෙවියන් අතර ඉපදුණා. අපේ ජීවිතවලත් ඔහොම දේවල් නේද? තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. ඔය කතෝලික පැත්තක එක මිනිස්සෙක් කිව්වා මොකද්ද මං අද නිකුත් වෙනවද ඉකුත් වෙනවද කියලා. නිකන් කිව්වේ. රෑ මොකද උනේ? මැරුණා. සමහර අය කියන්නේ. ඒ වගේම මොකද වෙන්නේ? ඒක සිද්ධ වුණා. දැන් අපිට ඔහොම දේවල් වෙද්දි මොකද වෙන්නේ? අල්ලපු ගෙදර කෙනෙක් ඔන්න මරණයටපත් වුනහම මේ ගෙදර බය වෙනවා. වෙන්නේ නැද්ද? හෙට මගේ හුස්ම යයිද දන්නේ? එතකොට පුංචි හිසේ රදයක් තිබුමක් ගියත් මොකද වෙන්නේ? මුම් මං ගැන බලන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඒක නෙමෙයි හිතන්න ඕනේ. අර වෙලෙන්දා වගේ කල්පනා කරන්න ඕනේ. තමන්ගේ හිත රැක ගන්නටත් ඕනේ. මොකද පිහිට අපිට වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. ඒතරේ වෙලෙන්දා ධර්මය අවබෝධ කළා. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ මේ ජීවිතය ගැන පෙන්වා දෙන ඒ ගැඹීර ධර්මය අවබෝධ කරගත්තා. ඒ ධර්මයත් ඒ වගේ මේ පුණ්‍ය ශක්තියත් එකයි දෙවියන් අතරට පැමුණේ. දැන් බාණ්ඩ අපේ මේ ලෝකේ ජීවත් වෙන අයට එහෙම දෙයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ බොහෝ වෙලාවට. සමහරට පින්නටත් ගරහනේ ඉන්නේ නේද? ඈ. ඒතර කල්පනා කළ බාන් මේක තමයි ලෝකස් ස්වභාවය. එනිසා අප කල්පනා කළ යුතුයි අපේ මනුෂ්‍ය ජීවිතයේ අතිශයින් දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේගේ පහළවීම ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ ධර්මයත් මේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි. එහෙමනම් මේ සිත අයාලේ යවන්නේ නැතුව කුමක්ද අපි කළ යුත්තේ? මේ ධර්මය අහන්ට ඒ බුදුරජාන් වහන්සේ කියා දෙන ධර්මයේ නුවණින් සිතන්ට අපේ සිත යොමු කරගන්නට ඕන. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ගැඹීර කාරණා නැද්ද? තියෙනවා. ගම්බීර දේ අවබෝධ කරගන්නටත් අපිට මොකද තියෙන්න ඕනේ? පිනක් තියෙන්න ඕනේ. අපිට කියන්න බෑ අපිට පින නෑ කියලා. ඒක දකින්න කාටවත් හැකියාවක් නෑ. හැබැයි ගෞරවයෙන් අහන්න. හොඳට හිත පිහිටව ගන්න. හොඳට මුළු හිත යොදවලා හොඳට අහගද්දි මොකද වෙන්නේ? ඊ ධර්මයේ අර්ථ අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අද කියා දෙන්නේ ටිකක් ගැඹුරු කරුණු ටිකක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සැවැත් නුවර වැඩි ඉන්න කාලෙක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ වැඩි ඉදදි මේ බුදුරජාණන් වහන්සේ ගාවට වැඩි මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ කියලා අපි අහලා තියෙනවා නේද? ඒ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න අහද්දි ගොඩාක් වෙලා බුද්ධ දේශනාවල මේ නම සඳහන් වෙනවා. එතකොට ලක්ෂ ගණන් ස්වාමින් වහන්සේලා හිටියන්නේ ලක්ෂ ගණන් ලක්ෂ 10 15 20 එහෙම මහා සංඝ පිරිසදලා තියෙනවා. ලංකාවෙත් අනුරාධපුර යුගයේ මහා ප්‍රමාණයක් හිටියන්නේ. අද එච්චර ඉන්නවද 20000ක් විතර ඇති නේ ඔක්කොම හාමුදුරුවෝ නේද? මහා මිනා 700ක් නේ නේ? ওই 700 නේ කෑ ගහන්නේ. ඕන්න තරුණ පරම්පරාව මහාන කරලා හරි වැඩි. පොවුද නැද්ද? ෆාදල වෙනවා. මුස්ලිම් අර එලි විවරු වෙනවා නේද ලෝකේ? ඒවට මුකුත් නෑ. එහෙම නැද්ද? මෙන්න බලන්න ලෝකේ හැටි. මේ ඔක්කොම මොකක් ඉඳලද? අවිද්‍යා අන්ධකාරයම.
ඉතින් මේ එක්තරා ස්වාමින් වහන්සේ නම නමක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි අහන ප්‍රශ්නේ නම් අතිශයින්ම වැදගත්. ඉතින් බුදුරජාන් වහන්සේට වන්දනාමාන කරලා පැත්තකින් වැඩි හිටපු මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. අවිජ්ජා අවිජ්ජාති භන්තේ උච්චති. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා. මොකද්ද කියන්නේ? අවිද්‍යාව අවිද්‍යාව කියලා කියනවා. අහනවා මේ කතමානුකෝ භන්තේ අවිජ්ජා. බුදුරජාණන් වහන්සේගෙන් විමසා හිටිනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? කිත්තවතාච අවිජ්ජාගතෝ හෝති इति මේ අවිද්‍යාවට තුලට පැමිණෙන්නේ කවුරු කවර කරුණු මතද කියලා මොකක්ද අහන්නේ? අවිද්‍යාව අවිද්‍යාව කියලා කියන. ඒ වගේම අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහන. අවිද්‍යාවට කෙනෙක් පැමුණා කියන්නේ කවර කරුණු මතද කියලා අහුවා. දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේ අහපු ප්‍රශ්න. දැන් අපි වර්තමානයේ අද ලෝකේ ගොඩාක් අය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරන්නේ මෙන්න මෙහෙම. බලන්ටුකද්ද විද්‍යාවත් එක්ක හරියට ගැළපෙලා යනවා. මනෝවිද්‍යාඥයෙක් මෙන්න මෙහෙම කිව්වා මනෝවිද්‍යාවත් එක්ක මෙන්න මෙහෙම. එහෙම නෙමෙයිද කතා කරන්නේ? එහෙම නේද? ඔබ කල්පනා කළ යුතුයි මෙහෙම. ඒ කතා කරන මේ ලෝකේ ඉන්න මනෝ වෛද්‍යවරු වෙන්න පුළුවන්, මේ ලෝකේ ඉන්න යම්තාක් විද්‍යාඥයන් වෙන්න පුළුවන්. ඔක්කොම රාග ද්වේෂ මොහ සහිතයි. එයාලට තියෙන පටු සිත්, කෙලෙස් සහිත සිත්. ඒ කෙලෙස් සහිත සිත් තියෙන ඒ අයගේ දැක්ම බුදුරජාන් වහන්සේගේ දැක්ම ඉදිරියේ කොහොම එකක්ද? චූටි දෙයක්. ඒ කණාමැදිරි එළියෙන් ලෝකෙ දකින්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට කණාමැදිරි එළිය තමයි ගොඩක් වෙලාවට පේන්නේ. එහෙම නෙමෙයි. බුදුරජාන් වහන්සේගේ ධර්මය ඔය එක එක්කෙනාගේ වචන වලින් නෙමෙයි ගන්න. ඔක්කොම බැහැර කරන්න. ඒගොල්ලෝ කවුද? අපි ගන්න ඕනේ අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ බුද්ධ වචනේ මහත් වූ ගෞරවයෙන් අපේ හිත තුළ රඳව ගන්න ඕනේ. මේ හිතේ හොඳට ශ්‍රද්ධාව පිහිටව ගන්න ඕනේ. දැන් මේ ස්වාමින් වහන්සේ අහපු ප්‍රශ්නිට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මොකද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා ඉද බික්ඛු අසුතවා පුතු ජනු සමුදය ධම්මං සමුදේ ධම්මං රූපං සමුදේ ධම්මං රූපන්ති යථා භූතං නප්පජානාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න එක්කෙනෙක් ඉන්නවා, මහා භික්ෂුව මේ ඉන්න එක්කෙනෙක්. කොහොම කෙනෙක්ද? එයා අසෘතවත් පෘථග්ජනී. කවුද එයා? අසෘතවත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන අහලා නැහැ. මේ ධර්මයේ තුලට එයාගේ ධර්මයේ හැසිරෙන්න යම් දක්ෂතාවක් නැහැ. හොඳට මේ ධර්මය අහලා හොඳට නුවණින් විමසන කෙනෙකුත් නෙවෙයි. ඒතර මේ ශාසනයෙන් බැහැර කෙනෙක් වෙනව නේද? ඒතර මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට අරගෙන නුවණින් හිතන පිරිසකුත් ඉන්නවා. ඒ ඇයිට තමයි අර සතර අපායන් අත් මිදින්ට අවස්ථාව තියෙන්නේ. දැන් ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අසෘතවත් පෘථග්ජනෙක් ඉන්නවා. එයා දන්නේ යමක්. මොකද්ද? ඒ තමයි දැන් ඔයාලා මෙතෙන්ට අරන් ආවේ මොනවද? හෑන්ඩ් බෑග් ටික, අටපිරිකර, මල් නේද? ඈ බුලත් වට්ටියක්, ඈ ඔයාලට කියන්න පුළුවන් කනකර, ඇඳුම් පැළඳුම් ටික නේද? එහෙම මතක්. එහෙම නෙමෙයි. ඒ ටික අරන් එන්න නම් මොකද්ද ඔයගලන්ට තියෙන්න ඕනේ? රූපයක් තියෙන්න. මොකක්ද තියෙන්න ඕනේ? ඇස, කන, නාහි, දිව, කය, මනස තියෙන්න ඕනේ නැද්ද? ওই ටිකනේ සරසලා අරන් ආවේ. කවුද නේද? ඒතර අපි මොකද කරේ? මෙතෙන්ට අරන් ආව මොකද්ද? ඔය රූපය. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී කියා දෙන්නේ මොකක්ද? මේ කෙනා මේ අසෘතවත් පෘථග්ජනිය දන්නේ හැල්ලු මේ රූපය ගැන. මොනවා ගැනද දන්නේ නැත්තේ? මේ රූපය ගැන. ඒතකොට හිතෙන්න පුළුවන් ආ මේ ඉතින් මේ රූපේ අර කියන්නේ බත් කෑම පිෂ්ටි අරවා මෙහෙම මෙහෙම අපි මොකද නොදන්නේ කියලා නේ? එහෙම නෙමෙයි. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපය ගැන ඇත්ත රූපේ ස්වභාවය ගැන ඒ යථාර්ථයේ යථාර්ථයේ විදිහට දන්නේ කියලා. මොනවද දන්නේ නැත්තේ? රූපේ ඇත්ත ඇත්ත විදිහට දන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මේ රූපේ ගැන එයා දන්නේ කොහොමද? මේ රූපය හේතුන්ගෙන් හටගත් එකක්
කියලා දන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි මේ රූපය හේතු නැති වුනහම මොකද්ද? නැති වෙලා යනවා කියලා දන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රූපේ හේතුන්ගෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයෙන් යුක්ත හට ගැනීමෙන් නැසලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා මේ රූපේ ඇත්ත ඇත්ත විදිහට දන්නේ. එහෙනම් බලන්න මෙන්න මේකට කියන මොකක් කියලාද? අවිද්‍යාව. මොකද්ද කියන්නේ? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ අවබෝධිනේ. ඒ කියන්නේ රූපේ ගැන දැනගත්තාම රූපේ ගැන තේරුමක් නේ. රූපේ ගැන මොකක්ද එහෙනම් තියෙන්නේ? යාට මූලකමක් තියෙනවා. මොකක්ද තියෙන රූපේ ගැන? මූලකමක්. අවබෝධයක් ප්‍රඥාවක් නැහැ. එහෙනම් මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? ඈ? මොකද කරන්න ඕනේ? රූපේ කියන්නේ මොකක්ද කියලා හොඳට අවබෝධ කරගන්න ඕනේ. දැන් බලන්න කිලෝ 20යි 30යි 40යි පොඩි ළමයෙක් ඉපදුනහම කොහොමද කියන්නේ? රාත්තල්. 5යි කියනවා 6යි කියනවා හොඳට බර ඇතු ඉපදුනා. එහෙම කියන්නේ නැද්ද? අනේ මෙයා බොහොම අඩු බරින් ඉපදුනේ. එහෙම කියන්නේ නැද්ද? කියනවා. මොකේ බරද බැන්නේ? රූපේ. ඒක අපේ ප්‍රඥාව වුණාද? නැහැ. රූපේ ගැන ප්‍රඥාව ඇති වුණාම රූපේ වෙනස් වෙද්දි වාත අමාරු වෙද්දි කොන්දේ අමාරු වෙද්දි නේද? ඊට පස්සේ මේ රූපේ වෙනස් වෙලා යද්දි අතපය උන්න හැප්පිලා කැඩිලා බිඳිලා යද්දි පිළිකා හැදිද්දි දිය වැඩිය හැදිද්දි මොකද වෙන්නේ? හිත කඩා වැටෙන්නේ. ඒ මොකද ඒකට හේතුව? එයා රූපේ ස්වභාවය දැනගෙන ඉන්න කෙනෙක්. ඌට වඩා අරුමයක් රූපෙන් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. රූපේ ගැන අපිට ආඩම්බරය ඇති වෙනවා, හීනමානි විවිධ දේවල් අපිට ඇති වෙන්න බැරිද? මේ හැම දෙයක්මත් අපිට ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් එනම් බලන්න මේ රූපේ ගැන ඔබට කරුණු ටිකක් කියා දෙන්න. දැන් මේක මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මේ රූපේ ගැන යා දන්නේ නැහැ කිව්වා. ඒතර එයාට කියන මොකද්ද? එයාට තමයි අවිද්‍යාවෙන් යුක්තිය. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. රූපේ හට ගැනීම, නැතිවීම, රූපේ ගැන අවබෝධයක් නැහැ කිව්වා. දැන් බලන්න එක අවස්ථාවක හරි ලස්සනට කරුණු ටිකක් කියා දෙන්න. ඒ තමයි මේ රූපේනේ ඇස, කන, නාහි, දිව, කය පිහිටලා තියෙන්නේ නේ. මේක තමයි රූපේ කියන්නේ. දෙයක තැනක හිටිය එක රජ කෙනෙක්, ඔයාලා අහලා ඇති මිලිඳු රජුරෝ කියලා. කවුද මිලිඳු රජුරෝ? ඒතර ඒ කාලේ හිටි මිලිඳු රජුරවන්ට හරියට සැක, ධර්මික ගැන සැකමයි තියෙන්නේ. ඒතර මොකද වුනේ? මේ ඒ කාලේ මේ රජුරෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැ. රහතන් වහන්සේලාත් වැඩ හිටියා. මෙයා අහන ඒවට දැන් ඒවට එක එක දක්ෂතා තියෙනද? සාරිපුත්යන් වහන්සේ ධර්මයේ පෙන්වා දෙන මහා පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒක හැම රහතන් වහන්සේටම පිටනවද? නැහැ නේ. එතකොට ඒ වගේ දැන් මේ මිලිඳු රජුරෝ පුදුමාකාර ප්‍රශ්න අහනවා. ඉවරයක් නැහැ. ඒක එතකොට මෙයා නිසා මොකද වෙන්නේ? බුද්ධ ශාසනයේ ලොකු හානියක් සිද්ධ වෙනවා. ඔය කාලේ බිහි වුණා පින්වන්ත මේ කුමාරයෙක්. එයාට කියනවා සූරසේන, වීරසේන කියලා තමයි ගෙදර ඉද්දි කිව්වේ. සීහසේන කියලාත් ගෙදර අම්මලා තාත්තලා කියලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ නම නාගසේන. එතකොට මේ නාගසේන ස්වාමීන් වහන්සේ මොකද වුනේ? හිරු මඩල වගේ. තනකොළ ගහක දිය බින්දක් මොකද වෙන්නේ? හිරු පායද්දි නොපෙනී යනවා වගේ මිලිඳු රජුරුවන්ගේ ප්‍රශ්නවලට ඔක්කොටම උත්තර දුන්නා. මිලිඳු රජුරුව මේ ස්වාමීන් වහන්සේට වන්දනාමාන කරලා අහනවා, ස්වාමීනි මේ භවතානන්ගේ නම මොකක්ද? එතකොට මොකද වුනේ? මේ ස්වාමීන් වහන්සේ කියනවා, රජතුමනි මට මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ නාගසේන කියලා. මං ගෙදරින් ඉන්න කාලේ අපේ අම්මලා මට කියනවා වීරසේන කියලා. බලන්න ඒ කාලෙත් එනම තිබිලානේ. සූරසේන කියලාත් කිව්වා, සීහසේන කියලාත් කිව්වා, නාගසේන කියන එක තමයි දැන් නම් මට ආමන්ත්‍රණය වෙන්නේ. හැබැයි එහෙම පුද්ගලෙක් එහෙම දෙයක් දකින්න නෑ කිව්වා. මේක මේ එහෙම හඳුන්වා දෙන නාම මාත්‍රයක් තමයි කියලා කිව්වා. දැන් මේ රජුරු මොකද වෙන්නේ? සැකින්ම ඉන්න කෙනා නේනේ. එතකොට කිව්වා මේ හරි වැඩක් මේක කිව්වා. ඈ කිව්වා මේ ග්‍රීක වර්ණි බලන්න කිව්වා. මේ 80000 භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ හිම කෙනෙක් පුද්ගලයෙක් නැහැලු. එහෙනම් කවුද පින්ඩපාති වඩින්නේ? හා කියන්න කිව්වා. ඒතර ඔබ වහන්සේලාට දම් පෑන් දෙන්නේ කවුද? හා කියන්න කිව්වා. පින් කරනවා, පව් කරනවා කියන්නේ කවුද කියලා ඇහුවා. ප්‍රාණඝාත කරනවා කියලා ඒව නැද්ද කියලා ඇහුවා. එහෙනම් දඩුවන් දෙන්න බෑනි කියලා කිව්වා. ඒ වගේම තමයි කිව්වා අනන්තරිය පාප කර්ම කරනවා කියලා ඒව නැද්ද කියලා ඇහුවා. එහෙනම් ඔබ වහන්සේ ගුරුවරයෙක් නේ කිව්වා.
උපාධ්‍යයන් වහන්සේ කෙනෙකුත් නෑ කිව්වයි. දැන් ඔබ වහන්සේ එහෙම කිව්වේ පුද්ගලෙක් නෑ කියලා එහෙම කියලා කිව්වා. පින් කරනවා පව් කරනවා කියලා හේකොත් නෑ කිව්වා. දැන් අපිත් අතරමං වෙනවා නෝ ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් නේ කොහොමද උත්තර දෙන්නේ? එතකොට මොකද වුනේ? දැන් අපි ඇහුවොත් අර මනෝවිද්‍යාඥයන්ගේ සයන්ටිස්ට්ලාගෙන් ওই ගැන ඇහුවොත් මොකද කියන්නේ? මෙන්න මෙහි යනවා මෙයාට මේ මේ වගේ මානසික රෝගී තත්ත්වයක් තියෙන ටැබ්ලට් එකක් දෙන්න වෙයි කියලා කියයි අපිට නේ. උත්තර හම්බෙන්නේ නැතු යා. දැන් මොකද උනේ මේ දේත් එක්ක? මොකද උනේ මේ කවුද මිලිඳු රජුරු අහනවා. එහෙනම් හරි, දැන් ඔබ වහන්සේ කියවනේ පුද්ගලික එහෙම දකින්නේ නැහැ කියලා, නාගසේන සූරසේන කියලා දැන් කියනවනේ. හරි, මේ රජුරුවම නැවත අහනවා. හරි, නාගසේන කියන්නේ කෙස්ද ඔබ වහන්සේගේ? නෑ රජතුමනි. ලොම්ද? නෑ රජතුමනි. නියපොතුද? දත්ද? නෑ රජතුමනි. හමද කියලා? නෑ රජතුමනි. මස්ද? නහරද? ඇටකටුද? ඇටමිදුළුද? වකුගඩුද? හදවතද? දැන් ඔගොල්ලෝ දන්නවනේ අපේ රූපේ තියෙන මොනවද? ওই ටිකනේ බාන් කියන්නේ. කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාසි, කුඩා බඩවැල්, මහා බඩවැල්, අසූචි, හිස්මොලේ නේද? ඔව්ද නේද? ආඩම්බර වෙන්න දේවල් ටිකක් අපි අරන් ඇවිල්ලා තියෙන මෙතනනේ. ඔව්ද නේද? ඒ වුණාට අපිට තියෙන ආඩම්බරේ ජාති, කුලේ අපේ හිස්මොලේ තමයි කියනවනේ. එතකොට බලන්න තව ගිනව පිත, සෙම, සැරව, ලේ, දහදිය, කඳුළු නේද? මූත්‍රා ගඳ ගන්න ටිකක් නෙමෙයිද අපි ගිනල්ලා තියෙන්නේ? ඔව්ද නැද්ද? ඔව්. එතකොට බලන්න මේ රජ්ජුරු මේ එක එක කිය කිය අහනවා. පිත දෙහෙනම් නාගසීන කියන්නේ, සැරවද නාගසීන කියන්නේ කියලා. එතකොට නෑ කිව්වා. එතකොට මේ රජතුමනි කියන මේ බාණ්ඩු මේ ස්වාමීන් වහන්සේ බොරු කියනවනේ කිව්වා. දැන් නාගසීන කියන්නේ කවුද කවුද කියලා දැන් ප්‍රශ්න හදි හදි එහෙම නැහැලු. දැන් හරි වැඩේ උනේ. මේ බාන්නේ මේ රූපේ ගැන කොච්චර දේ දැනගන්න ඕනද? පස්සේ මේ නාගසීන ස්වාමීන් අහනවා රජතුමනි, රජතුමා නම් හරිම සුකුමාලයි කිව්වා. පේනවනේ රජසැපට ඉඳලා මොකද වෙලා තියෙන්නේ? බොහොම සියුමැලි කිව්වා. ඔබ වගේ සියුමැලි රජ කෙනෙක්ට මේ ගිනි මද්දාන වෙලි රත් වෙච්ච වැලි පොළවේ අඩියේ තියේ තියා එනවා කියන එක නම් ලේසි නෑ මෙච්චර දුරක් රජතුමනි කිව්වා. අපේ රජතුමා මෙතෙන්ට ආවේ පයින්වත්ද නැත්නම් රථයකින්වත්ද කිව්වා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් කාලේ වුණත් ඇහුවොත් මොකෙන්ද මේ මහත්තයා ආවේ බයික් එකේද? හොඳට චේන් පොට දාලා නේ, බේස්ලට් එකද, හොඳට ඉන්න කෙනකින් ඇහුවොත් ෆුඩ් සයිකලේද මහත්තයා ආව කියලාද? මොකක් වෙයිද? ආයේ දානි ටිකක්වත් දෙන්න එන්නේ ආඩම්බරේ. එහෙම නැද්ද? මේ බලන්න අපේ හිත්වල ස්වභාවය. හැබැයි තියෙන්නේ මොනවද? අර දෙතිස් මහා කුණුපෙම තමයි මේ අවිද්‍යාව අපේ තියෙන. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ රූපේ ගැන දන්නේ, රූපේ හට ගැනීම දන්නේ, රූපේ නැතිවීම ගැන දන්නේ නැහැ කිව්වා. ඉතින් මේ රජු මේ මිලිඳු මේ නාගසේන ස්වාමීන් වහන්සේ අහනවා රජතුමනි, ඔබ මෙතන ආවේ පයින්ද නැත්නම් රථයකින්ද? ඒ කාලේ ඉතින් මේ වාහන තිබුණ නැති වුණාට හොඳ වාහන තිබුණා ඒ අස්ව කරත් එහෙමනේ. මේ රජුරෝ කියන මම ආවේ ස්වාමීනි මේ රථයකින් කිව්වා. රාජකීය රථයෙන් කියලා කිව්වා. ආහිමද කිව්වා. ඒතර රජතුමනි ඔය රථය කියලා කියන්නේ මේ රථේ අර රැහන් පට තියෙන්නේ. රැහන් පටවද්ද රථය කියලා කියන්නේ කිව්වා. දැන් රථේ රැහන් පට තියෙනවනේ දර්ශ්වයාගේ අර දාලා තියෙන්නේ. රැහන් පට වෙන් කරලා ගන්න ඒ ලනු පොටවල් වගේ දෙක. ඒතර ඕගොල්ලෝ ඒකට කියනවද රථය කියලා? කියනවද? නෑනේ. ඒකද රජතුමනි රථය කියලා හැව. නෑ ස්වාමීනි කිව්වා. ඒතර දැන් කාලේ කියන්නේ අර ස්පෝක් කම්බි කියන්නේ ගරාදි කියලා කියන්නේ. අහුව කරත්ති ගරාදීද මේ කරත්ති කියලා කියන්නේ. ඒතර මේ රජුරු කිව්වා නෑ ස්වාමීනි මේ ඒ ගරාදි නෙමෙයි කිව්වා. එන රෝද දෙකද කියලා අහුව කරත්ති කියන්නේ. නෑ ස්වාමීනි කිව්වා. අර අපි කියන්නේ අලවංගු කියලා හරහට තියෙන ඇක්සල් එක කියන්නේ. ඒකද කියලා අහුව. නෑ රයිට් නෑ ස්වාමීනි කිව්වා. දැන් වාහනේ එක එක කෑල්ල කෑල්ල අහන්න ගත්තා. දැන් හරි වැඩි. අද කාලේ නම් බයික් එකක් ගත්තොත් ෆුඩ් සයිකල් එක ස්පෝක් හම්බිද රිම් එකද මඩ් ගාඩ්ද කියලා ඇහුවොත් මොකද වෙන්නේ? ඈ හෑන්ඩල් එකද බයික් එක කියන්නේ කියලා ඇහුවොත් අපි කියන්නේ නෑ නේ එහෙම නේ. මේ විදිහට අර ස්වාමීන් වහන්සේ අහන්න ගත්තා. එතකොට මේ මිලිඳු රජුරු කියන නෑ නෑ ස්වාමීනි එහෙම නෙමෙයි කිව්වා. එතකොට එහෙනම් මේ රතේ කියන්නේ නිකන් සද්දයක් විතරද කියලා ඇහුවා.
ඔය නිකම් මිනිස්සු කියන රතිය කියලා කියන වචනයක් විතරක්ද කිව්වා. එහෙම එකක් නැද්ද කිව්වා. නෑ නෑ ස්වාමීනි, එහෙම එකක් තියෙනවා කිව්වා. එතකොට කියනවා මේ ස්වාමීන් වහන්සේ, 80,000 භික්ෂුන් වහන්සේලා මං කියන එක පොඩ්ඩ අහන්න. මේ ග්‍රීක්වරු ඉන්න, මේ ග්‍රීක්වරු මං කියන එක අහන්න කිව්වා. බලන්න කිව්වා, රජතුමනි ඔබ මේ මේ මුළු පොළොවේම මේ රජුරෝ නේද කියලා හව. මේ දඹදිව තලයේ මේ ප්‍රදේශයේම රජුරෝ නේද කියලා හව. මේ ග්‍රීසිය පුරාවටම ඔබ කාට බය වෙලාවද්ද ඔච්චර බොරු කියන්නේ කියලා හෙව්වා. රතේ මෙහෙම මෙහෙම ආදි රතයක් එහෙම එකක් කියන්නේ. ඒතකොට කියන ස්වාමීනි, රතේ කියලා කියන්නේ ඔය ඔක්කොම එකතු වුණාම මොකද වෙන්නේ? ඔය කෑලි ඔක්කොම ටික එකතු කරාම මොකද වෙන්නේ? එතකොට රතේ කියලා කියනවා කිව්වා. එහෙම රතයක් තියෙනවා කිව්වා. එහෙම තමයි රයිතුමනි කිව්වා. කේස් ලොම් නියපොතු මේ ඔක්කොම එකතු වෙලා බත්මාළු පිණි වලින් හැදුනහම මේ රූපෙට කියනවා මොකක් කියලාද? පුද්ගලයා කියලා කියනවා, සත්වයා කියලා, උන්න මම කියලා කියනවා නේද? එතකොට කියනවා කිව්වා, ආන් යාට කියනවා සූරසේන, වීරසේන, ඊට පස්සේ සීහසේන, නාගසේන කියලා කිව්වේ ওই ටික කිව්වා. රජ්ජුරෝ කියනවා සාදු සාදු කිව්වා. බුදුරජාණන් වහන්සේ වැඩි හිටියනම් සාදුකාර පවත්තුන. අපි ওই විදිහට රූපෙ දැනන් හිටියද? දැනන් හිටියද? නෑනේ. අපි ගිහලා අපි ස්නායු ටික බලාගෙන නේ, ඇස් ටික චෙක් කරගෙන නේ, වකුගඩු කොහොමද කියලා බලාගෙන ආවා මිස ඈ අපි හොම් බැලුවේ. දැන් බලන්න මේ විදිහට රූපේ දිහා බලද්දී අපිට රූපේ ගැන ඇලීමක්ද ඇති වෙන්නේ, විරාගයක්ද ඇති වෙන්නේ? විරාගය කියන්නේ නොඇලීම. රූපේ ඇත්තටම මං කිව්වට ගෙනාපු ටික ඒව ගැන හිතද්දි මොකක්ද ඇති වෙන්නේ? කලකිරීම ඇති වෙන්නේ නැත්තේ. ආ, අන්න රූපේ. අන්න රූපේ හටගන්නේ මොකෙන්ද? අර ගොටුකොළ මාළු පිණි පරිප්පු එහෙම ගන්නව නේද? වතුර වීදුරුවක් එක්ක. ඔව්ද නැද්ද? ලීටර් කීයක් බොන්න ඕනේ දවසට? ලීටර් කීයද? 6ක් බොන්න ඕනේ නිරෝගීකම පිණිස නේද? ඒ ටික නාහි වාහන් හිටියොත් මොකද වෙන්නේ? මැරෙනවා. හුලන් ටික ගන්න ඕනේ නේ. එතකොට මොකද වෙන්නේ? ওই ටිකත් එක්ක හැදිච්ච රූපේ රස්නේ තියෙන්න ඕනේ නේ. ආන ආහාර ප්‍රත්‍යින් රූපේ තියෙනවා. ආහාර නැති වුණොත් නැතිල වෙලා යනවා. නැසෙන වැසෙන රූපයක් කියලා ඇත්ත දැනගන්න. මේ රූපී ඉපදිච්ච එකක් ලෙඩ වෙනවා, වයසට ගිහිල්ලා මරණයෙන් අවසන් වෙනවා, පස්ම වෙලා ඇත්තද නැද්ද? ඈ මේ බලන්න, මේ රූපය ගැන අවබෝධ කරගන්න කිව්වා. ආන් ඒකට භික්ෂුව අවිද්‍යාව, අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? රූපය ගැන දන්නේ. ආන් ඒක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් තව ටිකක් ඉගෙන ගන්න තියෙන මොනවද ඒ ටික? ඔයාලා පංච උපාදානස්කන්ධ ගැන මහලා තියෙනව නේද? ආසාවෙන් පහකට බැඳිලා ඉන්නවා. දැන් එකක් නිගෙන ගත්තේ, මොකක්ද ඉගෙන ගත්තේ? මොකද්ද? ඈ මෙතෙන්ට ගිනල්ල වාඩි කරෝපේක මොකද්ද? රූපේ. මොකද්ද? රූපේ. දැන් මේ පිරිස කොහෙන්දන් දාවේ? ගම්පලත් ආවිස්සාවේ ඉඳන් ගෙනාව මේ රූපේ නේද? ඒතර ඔන්න බලන්න, අපි රූපේ ගැන ඕනේ දැනගත්තා. තව ටිකක් තියෙනවා දැනගන්නේ මොනවද? ඔයාලා අහලා තියෙනවද පංච උපාදානස්කන්ධ ගැන? ඔන්න රූපය, ඊට පස්සේ වේදනාව, තව සංඥාව, තව චේතනාව, ඊට පස්සේ විඥාණි. මොකද්ද? සංස්කාර කියන්නේ චේතනාවට. අහපෝ කියන්නේ බලන්න. රූපය, වේදනාව, තව සංඥාව, හඳුනා ගැනීම කියන්නේ සංඥාව, ඊට පස්සේ චේතනාව, ඊට පස්සේ විඥාණි. කීයක් තියෙනවද? පහක් තියෙනවා. මෙන්න මේ පහට තමයි අපි හරි ආදරි. අපි හරි ආස. මේකට තමයි කුසුමලතා සිරිසේන කියලා නම් දාලා තියෙන්නේ මෙන්න මේ පහට. මේ පහ නිත්‍යයිද අනිත්‍යයිද? අනිත්‍යයි. සදාකාලික එකක්ද? නෑ. ආත්මයක් කියලා පනවන්න පුළුවන්ද මේ පහ? නෑ. ඇයි ඒ? හේතුන්ගෙන් හැදිච්ච, හේතු නැතිවීමෙන් නැතිවීම. ඉතින් අපිට කෙටි කාලයක් එක්කනේ මේක විස්තර කරන්න තියෙන්නේ. දැන් රූපය ගැන නම් අඳුරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බාහන් බුදුරයන් වහන්සේ ආශ්චර්ය. මෙන්න මේ රූපයට, මේ වේදනා සංඥා චේතනාවට විඥාණයට භාග්‍යවතුන් වහන්සේ නොඇලී නිදහස් වුණා. දෙවිවරු ඇලිලා ඉන්නේ මේ පාට. බ්‍රහ්ම පිරිස ඇලිලා ඉන්නේ. අපි ඇලිලා ඉන්නේ. ඒ නිසා අපි ලෝකේ ශ්‍රේෂ්ඨද? අපි මහා පුරුෂයෝද? නෑ කියලා. කවුද මහා ශ්‍රේෂ්ඨ වෙන්නේ ලෝකේ? බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ. අපිට අත්තරින් මහා ගොඩක් නෑ. ওই පහ තමයි තියෙන්නේ. ලේසි දමාරුද අත්තරින්? හරිම අමාරුයි. දැන් ඊතුරු ටික අපි ඉගෙන ගනිමු. දැන් ඕගොල්ලන්ට මේ මේ ටික කියා දෙන්න ටිකක් වෙනස් ක්‍රමයකට. දැන් ඔයාලා මෙහෙම හිතන්න. දැන් ඔයාලට තියෙනව මොනවද? ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාහේ තියෙනවා, දිව තියෙනවා, තව මොකද?
කය තියෙන මේක අපි රූපය කියලා ගමු. තව තියෙන එකක් මොකද්ද? සිත. මොකද්ද? සිත. හරි. සිත කියලා කියන්නේ විඥානි කියලා අර මං කිව්වේ. විඥානි කියන්නේ දැනගන්නවා දැනගන්නවා කියන අර්ථයෙන් මොකද්ද කියන්නේ? විඥානි කියලා කියන්නේ. හරි. දැන් මම ඔයාලගෙන් ප්‍රශ්න ටිකක් අහන්න. මුද්දට අහන් ඉන්නේ. දැන් මේ හැමදිනෙම බලන් ඉන්න වෙලාවකනේ බණත් අහන්නේ ඔයගොල්ලෝනේ. ඒකින් හරියට කල්පනාවෙන් ඉන්න වෙනවා. දැන් අපි හිතමු අපි මේ දැන් වාහනේ අර කෑලි ගලවන්න පුළුවන් නේද සාමාන්‍ය. ඒ වගේ අපි හිතමු අපිත් එහෙම පුළුවන් කියලා. දැන් ඔයාලගේ අපි හිතමු S2 ගලවල ගන්නවා. අරගෙන පැත්තකින් තියන. දැන් මොනවද ඉතුරු? කන තියෙනවා, නාහය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, තව හිත තියෙනවා. නේ හිත තියෙනවා. දැන් S2 මොකද උනේ ගලවල පැත්තකින් තිබ්බා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද රූප දකින්න? හරි වැඩි. ඉතින් හිත තියෙන්නේ. හරි වැඩි. බැරිද? සමහර අය ඔය හැණීමේ වෙන හැලු විදර්ශනා කරන්නේ. හරි වැඩි. දැන් ඒ ඇහෙන් දකින්න ඉපැ. දැන් S2 ගලවල තිබ්බට පස්සේ. දැන් ඔබ මට කියන්න මෙහෙම. දැන් හිත තියෙනවා නේ. දැන් මොනවද ගලවල පැත්තකින් තිබ්බේ? S2. දැන් පේන්නේ නෑ. එහෙනම් සිතින් මොකද්ද කරන්නේ? දැනගන්න එක. මොකද්ද කරන්නේ? සිතට දකින්න බෑ. දකින්න නම් මොකද කරන්න ඕනේ? ඇස තියෙන්න ඕනේ. මොකක්ද තියෙන්න ඕනේ? ඇස. දැන් ඇහැ ගලවලා අහපෝ සෙට් කරනවා. දැන් ඇහැ තියෙනවා, එළියක් තියෙනවා, රූපක් තියෙනවා. දැන් සිතක් තියෙනවා. ඇහැයි ඔන්න රූපේ තියෙනවා. දැන් මොකද උනේ? සිතක් තියෙනවා. දැන් පුළුවන්ද බැරිද ඒ රූප දැනගන්න? පුළුවන්ද බැරිද? ආන්න පුළුවන්. හරි වැඩේනේ. එහෙනම් සිතක් පවතින්න මොනවද උනේ? ඇස රූපෝ. දැන් තේරුණාද කියා දීපේක? හරි. දැන් ඔන්න අපි ඊළඟ එකත් ගලවල පැත්තකින් තියෙන මොකද්ද? කන් දෙක. දැන් කන් දෙක ගලවල පැත්තකින් තිබ්බහම දැන් මොනවද තියෙන්නේ? ආ ඇස තියෙනවා, හැබැයි කන නෑ නේ. නාහි දිව කය තියෙනවා, හිතත් තියෙනවා. දැන් ඔන්න එහා පැත්තේ ඉන්න කෙනා අපිට හොඳට ඇනුම් පද කියනවා. දොස් කියනවා නේ. අපි ස්ටෝරි ඔක්කොම එක එක ඒවා කිය කී ඔන්න බයිනවා, කතන්දර හදන ඔක්කොම. දැන් කිසි ප්‍රශ්නයක් තියෙනවද අපිට? රණ්ඩු අල්ලන්න යනවද? හරි වැඩේනේ. S2යි කන් දෙකයි නැත්තම් කිසි ප්‍රශ්නයක් ආරවුලක් නෑ. නැන්දම්මල ලීල ඔක්කොම සාමකාමීනි. අපිට ප්‍රශ්නේ ඇහැයි කණයි තමයි බැලුවම නේද? හරි වැඩේ උනේ. ඒතර බාන කන පැත්තකින් වොන් තිබ්බා. දැන් ඔබට බැරිද අර හිත තියෙන දැන් පුළුවන් සද්දාහන්න? බෑ. සමහර අය කියන ඔය කන නෙමෙයි වෙන කනක් තියෙනවා විදර්ශනා කරන්න. එන ඒ කණින් අහන්න පුළුවන් ඉන්නේ බෑ නේද? එහෙනම් අපිට ශබ්ද දැනගන්න මොනවද උනේ? කනක් ඕනේ, ශබ්දත් ඕනේ, තව එකක් ඕනේ. මොකද්ද? සිත. ඇයි සිත නැත්තම් බෑ නේ වැඩි? කනයි ශබ්දයි ওই සිතයි ওই විදිහට එකතු වීමට මොකක්ද කියන්නේ? ස්පර්ශය. මොකද්ද කියන්නේ? ආංගී ස්පර්ශය ඇති වුනහම විඳීම ඇති වෙනවා. මොනවද ඇති වෙන්නේ? වේදනා සංඥා චේතන ඇති වෙනවා. සිතක ඇති වෙන්නේ වේදනා සංඥා චේතන. ඇහි උපදී. කනේ ආරසිත උපදී. තේරුණා නේද කියා දෙන එක? ටිකක් ගැඹුරු එකක් නේ. හරි. ඊළඟ එකත් ගලවල පැත්තකින් තියෙන මොකද්ද? නාහි. ඕන් බාන නාහි පැත්තකින් තියෙන. දැන් මොනවද තියෙන්නේ? දැන් අපි හිතමු S2ක් උන්න ගලවල පැත්තකින් තිබ්බ, කන් දෙකක් දැන් පැත්තකින් තිබ්බ. ඊළඟ එක මොකද්ද ගලවන්නේ? අපි හිතමු නාහිත් ගලවල පැත්තකින් තිබුණා. බලල් බෙට්ටක් ළඟ. දැයිද? ඈ මෙහෙම අල්ලල් හරියදි මෙහෙම කරත් ගෑයින්නේ. ඉතින් හිත නැද්ද? ඈ තියෙනවනේ. එහෙනම් ඒ ගඳ දැනගන්න මොනවද උනේ? ආ නාහේ උනේ. ඔන්න නාහෙත් තියෙනවා. අර බලල් බෙට්ටක් තියෙනවා. තව මොකද තියෙන්නේ? සිතත් මලමිනියක් තිබ්බ සිත නෑනේ. නාහේ තියෙනවා, ගඳ සුවඳ තියෙනවා. ඒත් දැනෙනවද? අනේ කිසි දවස් හතම ඉන්නවා. ඔව්ද නේද? හොඳට කල්පනා කරන්න. නාහිත් උනේ, ගඳ සුවඳත් උනේ, තව මොකද්ද උනේ? අන්න සිත තියෙනවා. ඔය කර්ණ තුන එකතු වීමට මොකද්ද බුදුරයන් වහන්සේ කියන්නේ? ස්පර්ශය. උන්න ගඳ දැනෙනවා, නාහේ ඇකිලෙනවා, නලල් රැලි වැටෙනවා, සැප විඳීමත් දුක් විඳීමත් දීපුදුනි. අන්න දුක් විඳීම. අර සිතේ උපදිනවා වේදනාවක්. අන්න බලල් බෙට්ටක් කියලා අන්න හඳුනා ගැනීම ඇති වෙනවා. චේතනා ඇති වෙනවා. අන්න එකට කියනවා ස්පර්ශ නිසා මොකද වෙන්නේ? වේදනා සංඥා චේතනා. හරි ලස්සනයි නේ බුදුරයන් වහන්සේ සොයාගෙන. දැන් මනෝවිද්‍යාඥයෝ ටික අපිට කියා දුන්නද අපේ? කියා දුන්නද? නෑ නේද? ආ. එතකොට සයන්ටිස්ට්ලා ටික අපිට කියා දුන්නද ওই ටික?
ඇමරිකාව ප්‍රොෆෙසර් කියා දුන්නද අපිට අයිසෙක් නිවුටන් කොපර්නිකස් කියා දුන්නද ඒකනේ. ඒතර බාන්න මේ ඔවට ගල්ප ගල්ප බලන්න ගියයි බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය. බුදුරජාණන් වහන්සේ දිව මිනිසුන් අතර අද්භූත. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්ත හිරු මඩල බුදුරජාණන් වහන්සේ කියන එක අපි බෞද්ධයන්ට අමතකයි. අපේ අයට මතක් වුණේ කවුද? ඇඩම් ස්මිත් නේද? ඊට පස්සේ අයිසෙක් නිව්ටන්. ඒගොල්ල පහත් කරනවා නෙමේ, මෙව්ව දැනගත්තේ නෑ. අමතක කරන්න එපා ඒක. දැන් ඔන්න ඊළඟ එකත් ගලවන මොකද්ද? දිව. අපි හිතමු දිවත් ගලවලා පැත්තකින් තිබ්බා. දැන් ලුණු පොල් කට්ට පොල් කට්ට දානවා කටට, දැයිනවද නෑ. හිත නැද්ද? තියෙන පොලොස් ඇඹුල් පිටින් සවල් පිටින් දාන, දැයිනවද? ලුණු රහ ගොර කරා මුකුත් දැයින්නේ වෙනදා රණ්ඩු මරා ගන්න ඕනත් එක්ක ලුණු නෑ. හරි, අද කිසි ප්‍රශ්නයක් කෑවේ බිවේ මොනවද කියන දන්නේ. හරි පුදුමයි මේ බාහන්න බුදුරයන් වහන්සේ සොයා ගැනීමනේ. ඒතර සිත තිබුණා. අර විඥාණය දැනගන්නනේ පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි යමක් දැනගන්න දිවත් ඕනි, රස ඕනි, විඥාණි සිත උපදින. අන්න කර්ම තුන එකතු වුණා. ආන්න වේදනා සංඥා චේතනා සිතේ උපදුණා. ඒ එකතු වීම ස්පර්ශින්. තේරුණා නේද කියා දෙන්නේ? මේ බාහන්න බුදුරයන් වහන්සේ කියා දෙන්නේවා. ඊළඟ එක මොකද්ද? කය. කය ඔන්න පැත්තකට තිබ්බොත් හරි වැඩි වෙන්නේ නේද? දැන් එතකොට හිරි වැටිලාද අරවඳ මේවා කිසි දෙයක් දැනෙනවද? වාතය අමාරු මුකුත්. අනේ හොඳයි. එහෙනම් අපිට ප්‍රශ්න ඔක්කොම මේ හය තියෙන එක. එහෙනම් කල්පනා කරලා බලන්නට ඕනේ මොකක්ද? දැන් ඔන්න කය නැත්තම් අපි හිතමු සිත තියෙනවා. දැන් අපිට පුළුවන් පහස දැනෙනවද? අපිට හිරි වැටෙනවා. ඒව මුකුත් දැනෙනවද? නැහැ. හැබැයි මලමිනියකුත් තියෙනවා. දැන් මිනි පෙට්ටිය දාලා තියෙන හිතනේ නැත්තේ. කය තියෙනවා. මල අර මේ මිනි පෙට්ටිය පරාල යන තියෙනවා. කොන්ක්‍රීට් යන ඒ ඇන තියෙනවනේ. අර මිනි පෙට්ටියට ගහන කම්ප්ලේන් කරනවද? කිසි කම්ප්ලේන් එකක් සද්ද නැතුව ඉන්න. ඔව්ද නැද්ද? ඔව්. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කය තියෙන්න ඕනේ, පහස තියෙන්න ඕනේ, තව එකක් තියෙන. මොකද්ද? සිත, විඥානි. අන්න කර්ම තුන එකතු වුණා. ආන්නේ කර්ම තුන ඇති වෙද්දිම ඔන්න ඉපදෙනවා මොකද්ද? අර සිතේ වේදනාව, සංඥාව, චේතනාව උපදිනවා. හරි. බුදුරයන සොයා ගැනීම ආශ්චර්යවත් නැද්ද? ආශ්චර්ය. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න අපිට ඇහැ තියෙනවා, කන තියෙනවා, නාහෙත් තියෙනවා, දිවත් තියෙනවා, කයත් තියෙනවා. දැන් මොකද නැත්තේ? අපි හිතමු හිත ඔන්න අහකින් තිබයින් කරා. දැන් ඇස් දෙක ඔහොම අඳු දෙකකින් ලොකුවට ඇස් දෙක පියන් දෙක එහාට කරලා බලහපන් කියනවා. පේනවද? කිසි දෙහිතනේ නැති කන් දෙක තියෙනවා, නාහි දිව කය තියෙනවා, හිත නෑ. කන්ට තියලා හොඳ හූවක් තියෙනවා. අර තොইল වල හූ තියන්නේ ගමට මෙන්නේ. ඒ වගේ හොඳ හූවක් තියෙනවා කන් දෙක, කම් බෙර පුපුරන්නේ. දැයිනවද? හරි. මේ සැපත් දුකක් ඇති වෙනවද? නෑ. මේ සද්දේ හූවක් කියලා හඳුනා ගැනීමක්වත් තියෙනවද? අපෝ කන් දෙක වහ ගන්න ඕනේ කියලා චේතනාවක්වත් පහළ වෙනවද? නෑ. ඇයි? සිත නෑ. මොකද නැත්තේ? දැන් ඔන්න ඇස කන නාහි දිව කය තියෙනවා, සිතක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මෙන්න වැඩ. හරි පුදුම. දැන් තේරුණ නේද මේ කියා දෙන එක? එතකොට සිත කියන්නේ කොහොම වැඩ කරන එකද? මනසයි, මනස කියන්නේ සිත. මනසයි, මනසට ඕනේ මොනවද? අරමුණ. මොනවද ඕනේ? අරමුණයි. එතකොට ඒ අර මනසේ අර දැනගැනීමේ ස්වභාව විඥානය මේ කර්ම තුන එකතු වුණාම සිතේ හටගන්න මොකද්ද? වේදනා, සංඥා, චේත. මේක එකට උපදින. අර ස්පර්ශය ඇති වෙද්දිම වේදනා සංඥා චේතනත් මොකද වෙන්නේ? එකට උපදින. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙදි කියා දෙන්නේ මොකක්ද? දැන් ඔබට මේක කෙටියෙන් කිවි කාල වේලාව එක්ක. ඇයි එකමාරක්වත් උونی කියා දෙන්නේ? විනාඩි 45 අමාරුයි. දැන් ඔබට රූපය ගැන කියා දුන්නනේ නේද? තේරුණා නේද? දැන් මම ඉස්සෙල්ලා රූපය ගැන කියා දෙන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න වේදනාව, සංඥාව, චේතනාව සිතේ එකවර උපදින. අර ස්පර්ශය ඇති වෙද්දි තේරුණා නේද කියා දෙන්නේ? දැන් ඇසයි රූපයි, ඇසේ මොකද්ද? සිතයි. මේ තුනේ එකට එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒකට කියන ස්පර්ශෙත් එක සිතේ උපදිනවා. මොකද්ද? වේදනා, සංඥා, චේතනා, ස්පර්ශය. ස්පර්ශ නැත්තම් ඒ විදිහට එකතු වුනේ නැත්තම් වේදනා, සංඥා, චේතනා උපදිනවද? නැතු වෙනවා. එතකොට සිතේ පැවැත්මක් නැතු වෙනවා නේ. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ තිබුණේ ආහාර හින්දා. ආහාර නැතුනම රූපේ නැති වෙනවා. වේදනා, සංඥා, චේතනාව තියෙන මොකක් හින්දාද? ස්පර්ශ හින්දා. ස්පර්ශ නැති වුණොත්
ආන්න නැති යනවා. ඒ හින්දා බුදුරජාණන් කියන වේදනාව සංඥාව චේතනාව අර දැන ගැනීම කියපු විඥානි ඔන්න කෙනෙක් දන්නේ නැත්තම් ඒකට කියනවා අවිද්‍යාව. ඒව හැදිලා තියෙන්නේ මොකෙන්ද කියලා දන්නේ නැත්තම් ඒක නැති වෙන්නේ මොකෙන්ද කියලා දන්නේ නැත්තම් ඒකට කියනවා මොකද්ද? අවිද්‍යාව කියලා. එහෙනම් මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නේ අවිද්‍යා අන්ධකාරයේද නැද්ද? අවිද්‍යාව. මිනිස්සු හිතන් ඉන්නේ මේ රූපේ, මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ විඥානේ මොකක් කියලාද? මවපු එකක් කියලා. මොකක් කියලාද හිතන් ඉන්නේ? මවපු එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා ඉපදිච්ච එකක්. වේදනා සංඥා චේතනා ස්පර්ශ නැති වුනහම නැති වෙනවා. අර සිත කියන එක මොකක් හින්ද තියෙන එකක්ද? සිතක් ලෝකේ තියෙන්න නම් කරුණු හයක් තියෙන්න ඕනේ. මොකක්ද? අර අපි කතා කරපු වේදනාව, සංඥාව, චේතනාව, තව අර ස්පර්ශ කියන එක හැම වෙලෙම වෙන්න ඕනේ. නැත්නම් හිත නැති වෙනවා. ස්පර්ශය තව මොකද්ද? මානසිකාරේ ඊට පස්සේ රූපය අර මිලිදු නාගසේන ස්වරද කිව්ව කේසලොම්බලි ඒ රූපෙම කීයක් කිව්වද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මානසිකාර සතර මහා ධාතු රූපය. ඔය ටික තිබ්බොත් හිතක් තියෙනවා. හරියට පෝච්චි එක මල් පැලි හිටිවා වගේ. පෝච්චියක් නැත්තම්, පසුත් නැත්තම්, වතුරත් නැත්තම්, හුලඟක් නැත්තම්, රසණිත් නැත්තම් පැලීට මොකද වෙන්නේ? මැරෙනවා. හරි පුදුම හොයාගෙන. ඉතින් මේවා ටික ටික ඉගෙන ගන්න පොත්පත් කියෝ කියෝ නේ. ආන්න එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ ගැන යම් කෙනෙක් දන්නේ නැද්ද ඒක අවිද්‍යාව කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ විද්‍යාව විද්‍යාව කියන්නේ. අපි නම් අද කියයි විද්‍යාව නේ, කෙමිස්ට්‍රි, ෆිසික්ස් නේ. ඔයද නේද? ආ බයෝස ඒව තියෙන්නේ. ওই තියෙන විද්‍යාව කියයි. ඒ විද්‍යාව නෙමෙයි කිව්වා. මොකද්ද? මේ රූපේ වේදනාව සංඥාව චේතනා විඥාන ගැන භික්ෂුව හොඳට දන්නවා. ආන්නික මොකද්ද? විද්‍යාව කියන්නේ. ඒ වගේම තමයි ඒවා හේතුන්ගෙන් හටගත්තා, හේතු නැතිවීමෙන් නැති වෙන නැසී වෙනසී යන ස්වභාවින් යුක්තයි කියලා අවබෝධ කරොත් අන්න විද්‍යාව පහළ වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඒකට බලන්න ඔය පහ තමයි අපි මේ මනුස්ස ලෝකේ ජීවත් කරවන්න මහන්සි වෙන්නේ. පැය 24 ජොබ් කරනවා, ගාමන්ට් වල දුක් විඳිනවා නේද? ගේ දොර හදාගන්න, සාල කෑල හදාගන්න මොකටද? ඔය පහ තියාගන්න. මේ පහ මුල් කරගෙන තමයි 1000 ප්‍රශ්න හැදින්. අර මං වේලාසිනින් කිව්වේ කවුද? වෙලෙන්දා. මනුස්ස ජීවිතයේ තිබුණේ ඔය පහ. මැරිලා ගිහිලා දෙවියෙක් වුණා. දැන් මොනවද තියෙන්නේ? ඒත් මේ පහමයි හැදුනේ. ඔබ වෙහෙසෙන්න ඕනේ දෙවියන් අතරවත් උපදින්න මේ පහ හදාගන්න. ඇයි ඒ? දෙවියෙක් වුණොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අපිට පේන්නේ මේ මිනිස්සු යන විදිහට මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිනත් එක්ක යන ගමනක් හදාගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා පිට ගන්න කොහොමද? අරහන් වහන්සේක. භාග්‍යතුන් වහන්සේ මේ පහ අවබෝධ කරගත්ත. ඒ තෘෂ්ණාව දුරු කරා, රාග ද්වේෂ මොහ දුරු කළා, උතුම් අරහත්වයට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ අරහන් වහන්සේක. ඒ භාග්‍යතුන් වහන්සේට ওই ගැන කියා දෙන්න දෙවියෙක් හිටියේ නෑ, බ්‍රහ්මීෙක් හිටියේ නෑ, කවුරුත් හිටියේ නෑ. අම්මා තාත්තා කියා දුන්නේ. උන්වහන්සේ තනියම අවබෝධ කළා. ආලාර කාලම් උද්දකරම් පුත කියා දුන්නේ නෑ. ගුරු උපදේශ නැතුව ධර්මය අවබෝධ කළ සම්මා සම්බුද්ධ. මේ ගැන අවබෝධයත් එක්ක අසාමාන්‍ය ඥාන සම්භාරයක් ඉපදුණා. දිවස ඊර්දියාදි මහා ඥාන සම්භාරකින් යුක්තයි. ඊට අනුරූප හැසිරීමකින් විජ්ජාචරණ රාග ද්වේෂ මොහොන් නැති නිවනටපත් උනා සුගතයි. ලෝකවිදු සියලු ලෝකයන් දැනගත්තා. ඒ ලෝකයන්ට නොයලී නිදහස් වුණ අනුත්තරෝ පිටස ධම්මසාරති. අකීකරු දෙවි මිනිසුන් මහා කරුණාවෙන් දමනය කරන උත්තමයන් වහන්සේ. සත්තහ දෙවි මනුසන් දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රු මේ ගැන ඇත්ත කියා දෙන. කවුරුත් කියා දුන්නේ? හොයන්න බයිබලෙ, කුරානේ හොයන්න, භගවත් ගීතිකාවේ හොයන්න, ඕවා නෑ. කොහෙවත් නෑ. එහෙනම් පැහැදිලි, ඒව නිර්මාණය කරපු අය වගෙන හාංකවිසියක් දන්නේ. ඒ වගේම තමයි බුද්ධ මේ ධර්මයේ දැනගෙන අන් අයට කරුණාවෙන් කියා දුන්න. ගුරු මුෂ්ටි තියාගත්තේ නේ භගවා. මේ සියලු බුදු ගුණ දරා ගන්න ආශ්චර්ය. භාග්‍යතුන් වහන්සේගේ ධර්ම ස්වාක්ඛාතයි මනාකොට දේශනා කළ පැහැදිනු. සන්ධි ටිකයි මේ ජීවිතේ දැක ගන්න පුළුවන් එකක්. අකාලිකයි, ඕනම කාලෙක අවබෝධ කර ගන්න පුළුවන් එකක් කියලා ශ්‍රාවකය සද්ධාවට. ඒ රහතන් වහන්සේලා පොළවේ වැඩි හිටියමයි. මේ පහ අවබෝධ කරගෙන මේට නොයලී නිදහස් වුණාමයි ඒ සංඝයා සුපටිපන්න විජිපටිපන්නයි කියලා සංඝයා ගැන පහදින. සිල්වන්ත වෙනවා. සෝතාපට්ටි අංග තුල පිහිටනවා. ශ්‍රද්ධාව මනාකොට පිහිටනවා.
අන්නේ ශ්‍රාවකයා ඔන්න දුක අඳුනගත්තා. දුක මොකද්ද? පංච උපාදානස්කන්ධය. දුකේ හට ගැනීම මොකද්ද? මේ පහට තියෙන ආසාව හින්දායි අපිට දුක ඇතිවෙන්නේ. බලන්න නියපොත්තක් ගියොත් මොකද වෙන්නේ? මූණේ කුරුලෑවක් ආවොත් කොච්චර දුක් වෙනවද? මේ ගොඩාක් නෝනලනේ. ඕද නැද්ද? ඕ රටේ නැති ක්‍රීම් ජාතියෝ ඉන්නවනේ. ඔන්න දුක. ආසාව හින්දා දුක හටගත්තා. ඔන්න දුකත් අවබෝධ කළා. දුක හටගන්න හේතුව මේ පහට ආසාව. ආසාව නැත්තම් අන්න දුක නැති වෙනවා. ඒ සඳහා නිකම් බෑ. කොහොමද මේ ධර්මය අහන්න? එයාට කියන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකය. අන්න සීල සමාධි ප්‍රඥා තුල පිහිටලා ආනි ශ්‍රාවකයා සංසාර දුකෙන් නිදහස් වෙනවා. සත්‍ය ඥානෙ කිව්වේ මොකද්ද? දුක, දුකේ හට ගැනීම, නැතිවීම මග. චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒකාන්තින් සත්‍යයක් කියලා අවබෝධ කරගත්ත දෙයට කියනවා සත්‍ය ඥානෙ. දැන් කෘත්‍යයක් තියෙන මොකද්ද? ඔය ආසාව නැති කරන එක. කෘතඥානෙ කිව්වේ ආසාව නැති කළා රහතට. හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යවත් සොයා ගැනීම. ඉතින් මේ විනාඩි 45ක වගේ පොඩි කාලය තුල ඔබ ඇහුවේ කොහොමද ධර්මයේ ටිකක් ගැඹුරු කරුණු ටික. ඉතින් විනාඩි 45න් කියා දෙන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. නමුත් සද්ධාව පිටුයි. ওই අතරින් තියෙන චූටි දෙයක් හරි ඇතිනේ. එතන හරි නැද්ද? ඊට පස්සේ මේ බුද්ධ දේශනා කියවන්න පටන් ගත්තා. මේ සංයුක්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ. කොච්චර දේශනා පංච උපාදානස්කන්ධ ගැන කියා දෙනවද? තව මේ වගේ පොත් වහන්සලා ගොඩාක් තියෙනවා. ඒවා කියා දුන්නේ නැහැ. විනාඩි 45න් මේ එක දේශනාව. බලන්න බුදුරයන්ව අවුරුදු 45 පුරාවට දෙවි මිනිසුන්ට කියා දීපදී. මහා ගෞරවයක් ඇති කරගන්න මේ බුද්ධ දේශනා ගැන.